සමන්තා චක්හවාලිසූ අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්හමොක්හදන් දම්ම සවන කාලූ අයං බදන්තා ධම්ම සවනකාලෝ අයං බදන්තා ධම්මස් සවනකාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සබ් ධම්මි සුවප පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්ස ධම්මත්සාමිස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මි සුුවප පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතුවී සාරච්ච විසාරදස්සෙ. සබ් සත්තුත්තමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්ස ධම්මත් සාමිස. තාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සබ්බධම්මි සුුවක් පටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ සබ් සත්තු මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මචෂාමිස්ස තතාාගතස්ස සව්බ්්‍යුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම භාග්‍යවුතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වීවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යෝතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමී වෙලාවී. මාගේ මොවන් වැරදි වචනයක් පිට නොවේවා මිතියාදුෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධෝ පිට නොවේවා, උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සත්තිමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ, සතුට වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා, සියලු වාරයන් වහන්සේලාගේ යනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා. සියලු සාසනාරක්ෂකයෙන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා හැමදිනාටම භාග්‍යෝතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම්. චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධෝ සාධූ සාදෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න. අද දවසේදී පෙන්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බසින් බෙත් මගේ නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අපි පහුගිය දවසේ සතිකිහිපයක්ම බොහොම වටින දහම් කාරණාවක් සාකච්ඡා කරගෙනවා එක බොහෝම වැදගත් දහම් කොටසාත් ඒ කොටස් තමයි ි දැනට මේ භාවිතා කරන මේ ධර්මය අපි දැනට පරිහරණය කරන්නේ ධර්මය හැටියට සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක් ග්‍රන්ථමාලාව එක තමයි බුද්ධ භාෂිතය හැටියට අපි භාවිතා කරන්නේ. තර මිනිමී ත්‍රිපිටක ධර්මය කොයිතරම් සත්‍යයද. ඒ ධර්මය අපට කොහොමද ලැබුණි කොහොමදේ ග්‍රන්ථවලට ඒ ධර්මය ආවි මෙනි කාරණාව අපි සාකච්ඡා කරා තර පහුගේ සති අපි බොහොම වැදගත් කොටසක් සාකච්ඡා කළ තමයි එක්දාස්තමසය පන සතර අවුරුද්ධි ඉඳලා ඉක්දාස්තමසය පණස්සයි අවුරුද්ධ දක්වා පුරා අවුරුදු දෙකක් රටවල් අටක භාවිතා කරපුඒ ගන්තාරුඩ වෙච්ච ත්‍රිපිටක ධර්මය අටටකතාව සහිත ත්‍රපිටක ධර්මය එකතු කරල කරපු ඒ සංගායනාව. ඒ සංගායනාව තමයි හයිවෙනි ධර්ම සංගායනාව හැටියට අපි පිල්ලි අරගෙන භාවිතය කරන්නේ. බුරුමි රටේ ඒ පැවැත්තෙච්ච සංගායනාවට තායිලන්තින් ඒ රටේ භාවිතාකරපු ත්‍රපිටක පොට්ටිකාරගෙනවා. කාම්බෝජය රටෙන් ඒ රටේ භාවිතා කරපු ත්‍රිපිට පොට්ටිකරගෙනවා. ලාවසේ කියන රට භික්ෂන් හන්සල ඒ රටේ භාවිතා කරපු ත්‍රිපිටක පොට්ටිකාරගෙන සංගායනාවට ආවා එවක්ගේම වියට්නාමේ ශ්‍රී ලංකාව ඉන්දියාවන්නේ පාලය එවගේම තමයිමි චීනය බංගලාදේශය පාකිස්ථානය කියන මෙ රටවලුත් එකකාලේ බෞද්ධ රටවල් මෙ මේ රටවල්වලත් ඒ රටවල්ලල භාවිතා කරන ත්‍රිපිටකේ අරගෙන ආවා. තින් පුරා අවුරුදු දෙකක්ම දෙදහස් පන්සසිියක් එකට එකතු වෙලා ගිහි පැවිදි පිරිස එකට එකතු වෙලා මෙ සංගායනාව කළේ. තිගේ අවසාන ප්‍රතිඵලයවුනේ සෑම රටකම භාවිතයට ගත්තු ඒ ත්‍රිපිටක පොට්ටික කිසිම වෙනසක් වෙලා නැති වග. කිසිම තැනක වෙනසක් වෙලා නේ. සෑම කොටසක්ම ඉතාම නිවැර දෙව පිරිසිදුව පැවිතිලා තියනවා. සසරින් එතරයි වඩ ඕන කියන යම් ශ්‍රාවක පිරිසක් ඉන්නවනං ආගේ පිරිසට අත්තිශයෙන්ම සතුටු වෙන්න පොළුවන් කාරණාවක් මෙනි කොටස භාගිතුන් වහන්සේ දේශනා කරපුයේ දේශනාව ඒ විදිටම අදටත් පිරිසිදුව පවතිනවා කියන කාරණාව. මෙහයිවිනි ධර්ම සංගායනාව එකට හරි කදිමු උදාහරණයා. මොකද පෙන්වතුරමි ධර්මය වෙනස් වුනුත් එකපි බියට පත්වෙන්න්න ඕන කාරණය. මොකද ධර්මය වෙනස් වෙලා නං අපට නිවන් දැකින්න පේ. වෙනස සංසෝධනය කරන්න මේලෝකයේ පිංහතුනි කිසිවෙෙක් සමර්ථනය ඒ වෙනස්වෙච්ච කොටස නැවත සකස් කරන්න මේලෝකයේ පිංවතුනි කිසිම කෙනෙක් සමර්ථනය. ආයමත් ඒ ධර්මය නැවත සකස්කර ගන්න පුළුවන් වෙන්නේ. ඊනගට බුදුරජාණන් පහළ වෙන බුදුරජණන් වහන්සට පමණයි. මු ධර්මය උපදවන්න පුළුවන් භාගතුන් වහන්සේලාට විතරයි. කාටවත්ඒ කරන්න බෑ. කොටිබම කියනමනම් සාරිපුත්තු මහරහතන් වහන්සේටවත් බෑ ඒ කොටස නැවද සංසෝධිනය කරන්න නැවත සකස් කරන්න. සර්වච්‍යතා ඥානය තියන භාග්‍යතුන් වහන්සේටම විතරයි එකේ විදිර කරන්න පුළුව. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්තරා තීර්ථකාරාමිකට වඩිනවා. මේ තීර්තකයෝ ඉඳගෙන. සාරිපුත්්ත මහරහතන් වහන්සේට ප්‍රශ්නයක් යොමු කරනවා ස්වාමීණී අපට මෙහිෙම කාරණාවක් වැටහෙනවා යම්කිසි කෙනෙක්ින් කෙලෙ සහිතව මරණයට පත් වුණෝ ඒකෙනා කවදාහෝ ජීවිතයකදී මේ සතරපායට යන්න පුළුවන් කෙලෙස් සහිතව මැරණැකිනි ඒ කාන්තේම සතරපායි මිදුන කියල කියන්න බෑ කියලා ීර්රතකයෝ සාරපපුත්ත මහරහතන් වහන්සිට කියනවා. ඉදි එවිලා විදි සාරපපුත්ත මහරහතන් වහන්සේ ඒකට පිළිතුරු දෙන්න ගනෑ. මේ තීරතකයෝ නඟවපපු ප්‍රශ්නයට සාරපපුත මහරහතන් වහසේ පිළිතුරු දෙන්න කියනෑ. ම පෞද්ගලිකව අපේ පිවත්තුන්ගේ මේ කාරණාව විමසෝත් මෙීම. අපේ පිවතුන් හිතන්ඩ මේ ප්‍රශ්නය තමන්ගෙන් ඇහෝතින් මේ ධර්මකාරණාව නොදන්න කෙනෙක් නම් අපි පිංවතුන්ගේ මේ කැවෝ. කෙෙ සහිතව මැරණ කනෙක් සතරාපායි කවදාහරි දවසක සතරාපායට යන්න පුළුවන් එමනත්තං සතරපායි ඒ කෙන මිදිල නෑ කියල කිවෝති මදන්න අපේ පෙන්වතුන් නෝනින් කල්පනා කරල ඒකට උත්තරේදයි ඒක එහෙමයි කහරි කියලා. මකද කෙලෙස් සහිතව මැරණ කෙනෙක් සතරාපයින් මිදුන කියල කියන්නේ නෑ. කවධරි ජීවිතයකදී සස්්තරාපායට යන්න පුළුවන් කට පිවතුන දැන් මෙතන බොහොම වටින කාරණාවක් මේ සාරිපුතු මහරහතන් වහන්සේ අතර සිද්ධ වෙන්නේ. සාරිපපුත්තු මහරහතන් වහන්සේකට උත්තර දෙන ගනෑ. සාරිපපුතු මහරහතන් වහන්සේ මොකූත් ප්‍රකාශන කර ති තීර්ථකාරාම නික්මිලා පිින්ඩපාති වැඩල දානයවලදලා සවස්කාලේ භාගතුන් වහන්සේ ධරම දේශනා කරන මොහොතේ එතනට වැඩම කලා වැඩම කරලා සාරිපුත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සට මේ ප්‍රශ්ටයමු කරා. ස්වාමීනී. මම මෙන්න මේ තීර්තකාරාමිකට ගියාම මෙනි මේ වගේ කාරණාවක් මට ඒ තීර්තකෝ ප්‍රකාශ කළා. හැබැයි ස්වාමීණි මම එක පිළිගන්න ගියෙත් නෑ එක ප්‍රතික්‍ෂේප කරන්න ගියත් නෑ. මම කූත් ප්‍රකාශනොකර එතරින් නික්මිලා ආවා. තේ වෙලාවිදු බුදුරජාන් වහන්සේ. සාපුත්ත මහරහතන් වහන්සේට උත්තර දෙන්නේ. කේචප සාරිපුත්ත අන්‍යතිත්තියා පරි්බාජකා බාලා අභ්‍යන්තා කේච සෝපාදිසේසංවා උපාදිසේ සෝති ජානිස්සන්තීති. අනුපාදිසේ සංවා අනුපාදිසිෙ සෝති ජානි සන්තීති. සාරිපුත්ත මෙ බාල අවයක්තුත කැන බාල මෝඩ අඥඥාන මෙ අන්න තීර්තක පිරිවැද්‍යෝ මේ කවුද කවරකු විසින් මේ උපාදාන සහිත ඇතියෙකු එමන තන් උපාධන රහිත ඇතියෙකු පිළිබඳව දන්නවද අනුපාධශේසයකු හෝ අනුපාදිසේසයක ඇයි දන්නවද මේ භාගතහන්ස ගැන මේ අනුපාදිශේෂ උපාදිසේසයි ගැන මේ අ්‍ය තීර්තක කොහමද දන්නේ මකද කෙලෙස් තියනයකොහොමද කෙලෙස් තියනය ගැන කියන්නේ. තීර්ථකයෝ කෙළගනෙ බාලයි අත්‍යානයි. සාරිපුත්ත මේ ලෝකයේ සෝපාදිසේෂ පුද්ගලයෝ නම දෙනෙක් ඉන්නවා මරණයට පත්වනවා. ඒ නමදිනා සතරාපායෙන් මිදිලා. ඒ නමදිනා සතරාපායෙන් මිදිලා. හැබැයි මැරෙන්නේ කෙලෙස් සහිතව මෙකම අංගුත්තර නිකායි නවකනිපාතියි. එ පස්සනිපොති හාරසය දහබනි පිටුවේ තියෙන සූතර දේශනාවක් අපි පිඟුතුර පරීක්ෂා කල බලන්න පුළුවන්. එැමම් මේ කාරණාව ප්‍රකාශ කළේ පිඟතුරමී මෙතරම මේ විශේෂ කාරණාවක් සඳහන් කරන්නේ තීර්තකෝ කියනවා කෙලෙස් සහිතෝ මැරෙන කිසිවෙක් සතරාපායිෙන් මිදිලනය කියලා. නොත් භාගතරන්සිකයන නවදිනෙක් ඉන්නවා කෙලෙස් සහිතව මැරෙන. නමදිනාම කෙලිස් සහිතව මැරුණට කවර දාකවත් සතරාපායට යන්නේ නේ. මේ නමදිනා සම්පූර්ණයෙන් කෙලිස් ප්‍රහාණය කරල නෑ. එති එනිසාමී නමදිනා කෙලිස් ප්‍රහාණය කරේ නෑ කියල සතරාපායට යන්නේ නේ. කවුදී නමදිනා සෝවාන් වූ පුද්ගලයෝ තුදිනෙක් ඉන්නවා. ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම කියලා. සකදාගාමී වහන්සේ යික්කෙනෙක් ඉන්නවා අනාගාමියූ පුද්ගොලුන් පස් දෙනෙක් ඉන්නවා. මෙනිම පිරිස තමයි නම දෙනා. මම කොටස මතක් කළේ බලන අපිේ ප්‍රශ්නයට හිතල උත්තරේ දුන්නු හැටි. මඳන්නව නොදන්න ගොඩක්දිනෙක් මේකට උත්තරයේ දේවී අ තීරතිකයෝ කියන කතාව සත්‍යයි කියල කියමි. නමු සාරපපුත්තමහරහතන් වහන්සේ උත්තර දෙන්න කියනෑ. එක බොහෝම සරල ප්‍රශ්නයක් සරල උත්තරයක් කිය එක වැටේෙනවා නම සාරිපපුත්තා හමුදුර උත්තර දෙන්නෙ කියන. සාරිපපුත්තු මහරහතන් වහන්සේ කාරණාවගෙන දන්නේ නෑ. නොදන්න නිසයි භාග්‍යතු වහන්සේට ගිල මේ ප්‍රශ්නී ඉදිරිපත් කරන්නේ. ඇත්තරම පින්හතුනි ඇයි සාරිපපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණාවගෙන නොදන්නේ. බුදුරජාණන් වහන්සේ මීට කලින් මේ දේශනා පවත්තරනෑ. ඇයි භාගරතු වහන්සේ මීට කලින් මේ පුද්ගලියෝ නමදිනාගෙන කියල නැත්තේ. භාගිතු වහන්සේ මේ සූත්‍රය අන්තිමට මේක කියනවා සාරිපපුත්ත. මේ දහම් කොටස මම මේ සිව්වනක් පිරිසට මිච්චර දවසක් වෙනකම් කිව්වෙනේ. කවරහෙයින්ද ඇයි මම කිව්වෙන ඇත්ති එතන කියනවා මයිමං ධම්ම පරියායන් සුත්වා පමාදන් ආහරින් සුති මේ දහම් කොට සහලා මගේ මේ ශ්‍රාවකයෝ ප්‍රමාදයට පත්තිර නිසා. මකද මේ ප්‍රමාධයට පත්වනවා කියන්නේ අප්‍රමාදී බව නැති වෙනවා කියන එක එක ඇන්නේ දැ මේ හතර දෙනා මේ නම දෙනා සතරපායෙන් මිදිලනම්. අපි අකමැතිමදේ සතරපායට යනේක නම් එතුරු මේ පිරිස මෙන්න මේ තැන්වලට ඇවිල්ල නතර වෙනවා. සෝවාන් වෙලා නතර වෙනවා. ඉතුරු මාර්ග තුනුවඩන්න උනන්දු වෙන්නේ. සකදාගාමි වෙලා නතර වෙනවා. ඉතුරු මාර්ග දෙක වඩන්න උනන්දු වෙන්නේ. අනාගාමි වෙලා නතර වෙනවා. ඉතුරු මාර්ගය වඩන්න උනන්දු වෙන්නේනේ. ය බුදුරජන්හස දේශනා කරනවා, ඔන්නඒ ප්‍රමාද්ධ බවට පැමිණන නිසා සාරිපුත්ත මම මේ දේශනාව මීට කලින් පවත්වලනේ මෙම පුද්ගලයෝ නම දෙනෙක්කිඉන්නවා ඒ නම දෙනා සතරපායෙන් මිදලඉන්නේ කවදාව සතරපායට යන්න නෑ කියලා භාගිතුන් වහන්සි මීට කලින් දේශනා පාත්‍රණය රහේතුව නිසා. එලම් කියනව නමුත් සාරිපුත්ත ඔබ මේ කාරණාව අහපු නිසා තමයි මමේ දහම් කොටස දේශනා කලින් කට අප පිොතොට වැටහහිෙනව නේද තනිවම උත්තර දෙන්න තනිවමි හිතල උත්තර දෙන්න ගියාම අපට කොයිතරං වරදිනවද කියලා. එතොට පින්හතුනින් අපි යමක් හිතල කියන්න ගත්තු එක පින්ංහවතින අත්තිශයෙන්ම භයාානක දෙයක්. වරදින්න පුළුවන් ඉඩකඩ වැඩි. බලන්න මේකාරණාව මේවිත්තර සිද්ධෝනේ මහා ප්‍රඥාවන්තිං අතරින් අගතැන්පත් සාරිපපුත්ත මහාරාතන් වහන්සේට. සියලු කල්පයේ වැහිවහිනකොට වැහිවිදුගාන ගණන් කරලා කියන්න පුළුවන් අභිඥාවක් ගිහිකාල ඉඳලම තිවිච්ච සාරිපුත්‍යයන් වහන්සේ තමයි මේ විදිර භාගතු වහන්සේ මේ ප්‍රශ්නය යොමු කරන්නේ. තීර්ථ කාරාමජි පිළිතුරක් නොදී. එතුරෙ හිතනකේ උත්තුමෙන්න් වහන්සේට ඒකට හරියට උත්තර ඇදී ගැන බැරිවුනානං. අපි කොහොමද පිංවතුරමේ හාසනය යම් ධර්මය කොටසක් වැරදී කෙළ හිතුනොත් එක නිවැරදි කරන්නේ. අද කාල ගුඩාක්දනෙක් භාවිතා කරන කාරණාව තමයි මේ කාලාම සූත්‍රීය. කාලාම සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ කාරණා දහයක් දේශනා කරනවනමිත්‍රදී කාරණා කීපයක් තිෙනම න අනුස්සවේන. ඇසූ පමණින් යම පිළිගන්න එපා. මා පිටක සම්පදාානයන පොතපතින් ආව කියල පිරිගන්න එපා. මා පරම්පරායිය. පරපුරේ නාව කියල පිළිගන්න එපා. දිට තමයි කාලාම සූත්‍රයේ ඒ කාරණා දහයි විස්තර කරන්නේ. ධර්මී සමහර කොටස් අයින් කරන්ඩ අද ගොඩාග දෙනෙක් භාවිතා කරන්න ඔන්නේ කාලාම සූත්‍රය. කෙනෙකොට සමහරලාට වාසි වෙන කොටස්ටික විතර කරගෙන අවාසිටික බැහැර කරන්න තෝරගන්නේම කාලාම සූත්‍රයේ. මං අප පින් උතුන්ගේ මනිමිහිම ප්‍රශ්නයක් ඇවෝතිී ඔය කාරණාව ය විරම දරප ි ක නත්ක්න මනිමිහිම ප්‍රශ්නයක් ැව. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා නං මේ පොතපතිගාව කෙලෙක පිළිගන්න එපා ඇසූ පමණින් පිළිගන්නපා කියලා. එතකොට පිංහතුන ඒකොටස ඒ විදියට දේශනා කරපු ඒ සූත්‍රේ කොහෙද තියෙන්නේෙ. කාලාම සූත්‍රය කොයිද තිබුණේ මේ පොත්පත්වලනි. එතකොට පිංහතුරමේ කාලාම සූත්‍රයේ පවා තීනි පොත්පත්තල එක පරම්පරාවෙන් තමයි අරගෙනාවේ. අප පිළිගන්න ඕන ආපු විදියට එතකුට පින්වතුනී පොතපතිං ආාව කියල පිළිගන්නපා කියන එක පොත්තපතියේම තියන කොටසෙකින් අරගෙන පිවතුි විිඳම කියන කරං කෙනෙක් කියන්නේ. ඒ නඟඉතින් අපට කාලාම සූතරය ඇ පිළිගන්න බැරි තැනක තියෙන පුළුවන්න්නේ. ගොඩත් දෙනෙ කාලාම සූත්‍රර භාවිතා කරන්නේ බුදු දහම්ම තියන නිදහස් චිින්තනය කියලා. නමුත් පිවතුන අපේ පෞද්ගිලි අදහසනං. ඇත්තරම කාලාම සූත්‍රයේ කෙල කියන්නේ. නිදහසේ හිතන්න පුළුවන් ආකාර දහයක්ම වහපු කාරණාවක් හැටේට ඇයි මේ කාලාම සූත්‍රය අපට වැටහෙන්නේ. කෙනෙකොට නිදහසේ හිතන්න පුළුවන්, අවස්ථා දහයක්ම නැතිකරපු කාරණාවක්හැටිටස් මේ කාලාම සූතරි දකින්න පුළුවන්. ඇතරම කාලාම සූත්‍රයේ දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ බෞද්ධයන්ට නවෙේ. බෞද්ධ වෙන්න හිටපු පිරිසකට. කාලාම වැසිියෝ තිය ප්‍රඥාවන්තයි. ඒ කාලාම වැසියෝ මේ ආගමික වශයෙන් යම් පීඩාවකට පත් වෙලා හිටිය. යම් ගැටලුව කරබුද්යකි හිර වෙලා හිටියා. මොකද මේ කාලාම කියන ගම කේසපුත්්ත කියනම ග්‍රාමය පිහිටල තිබුණේ මහ වනාන්තරයක් මැද වනන්තර එකකොනක තියෙනවා විශාල නගරයක් ඒ වනන්තරය අනිත් කෙලබරය තියෙන විශාල නගරයා. තොට නගර දෙකාක් ම්. ට මැදිවෙච්ච ගමක් තමයිම මේ කේසපුත්ත කියන ග්‍රාමි. තුොට එක්ක නගරකින්දලා අනිත් නගරට පිරිස යනකොට රෑබෝවූනාම එමනැඇත්තං යම් යම් අපහසුකං ඇතිවනාම විවේකගන්න නවාතැන්ගන්නේ රෑ පහන් කරන්නේ මේ කේසපුත්ත ගමී. තුන්නේ කේසපුත්ත ගමට ශස්්‍යස්තුරුවරුමාව. ඇවිලෙති ඒ අයගේ ලබ්දිය කියල යනවා. නිගන්ඩ නාත පුත්ත ඔුන්ගේ ලබ්දිය කියනවා අජතකේසල කම්බල එයාගිද ලබ්දිය කියනවා සංජයේ බෙල්ලට පුොත්ත යාගේ ලබ්දිය කියනවා.ගන ඒ අයගේ දර්ශන ඒ ඒ තැන්වල ප්‍රකාශ කරල යනවා. තුළ බුදුරජාන් වහන්සේ අන්න ඒ කේස පුත්ත ගමට බැඩම කරලා කේසපුත්ත ග්‍රාම වැසි අන්ට ඒ දේශනාව කරදිකිව්වේ අර අ්‍ය ආගම් පිළිබඳබ හිතන්න වඋනා කාරදහය බුදුදහම ගැනවේ. තමන් වහන්සේගේම ධර්මය තුළ තමන් වහන්සේහිම කියපු කොටසක් ඉවත් කරන්ඩ කියලා එහිම පින්හතුන සඳහනක් කරන තැනක ඉවත් නැෑන. එක කිසිම තැනක වෙන්නෙති කාරණාව. තින් නිසා පින්හතුන මිනි මේ වගේ තැන්වලදී අපි අසරන භහාවයට පත්වනාම අපි ඇත්තර මමේ බුද් සාාසනය තුළ හරි අසරණ පිරිසක් බවට පත්වෙනවා. බොහෝසේම පිරිසක් බවට පත්වෙනවා. නමුත් අන්තිමටත් කියන්න තින එකම කාරණාවයි. ධර්මය වෙනස් වෙලා නං අප අතිශේම බයිවෙන්න ඕන මොකද බයිවෙන්න ඕන අපට නිවන් දැකින දැම්බෑ අපට නිවන වෙනුවෙන් අපට යමක් කරගඩ බෑ කියලා අප අතිශේම බයිවෙන්න ඕන ධර්මය වෙනස් වෙලා නැත්තං අපි සතුතුවෙන්න ඕන වෙනස්වෙලා නැත්තං සතු වෙන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ ඒඒ. නිර්මල්ල පරියාාප්ි ධර්මයම අදටත් ඒ විදිටම පවතිනවාගෙන කාරණාව දැනගෙන. ඇැබි සතුතුවෙන්න ඕන ඒ සතුට ලබන්න පුලන් හොඳ කාරණාවක් තමයි මේ හයිවිනි ධර්ම සංඟයනාව චැපිත්‍රපිටකේ පිළිබඳව ඔන්න කාරණනාටික පහුගී සති කිහිපීම මිට වඩත් දීර්ග වශයෙන් විස්තර කලාා.ඒවගේම තමයි තවත් කොටසක් මේ දේශනාව අවසංකරන්න කලින් අපේ පංහතුට පැදිලි කල දෙන්න ඕනකමක් තියෙනවා? එතමයි මේ අට්ට කතාව ගොඩක් දෙනෙක් අට්ටකතාව පිළිබඳව ගැඹුරු අවබෝධයක් නෑ. අටකතාව භාවිතා කරනවා. නමුත් තමන් භාවිතා කරන අට්ටකතාවක් කියල ගොඩත් දෙනෙ කතා කරට දන්නේ නේ. ඇතර මට්ට කතාව කියල කියන්නේ කාගි දේශනාවදද. එක පිහතුන අපේ මහාවන්සේ ති සත්්‍යෙන පරිච්චේදී මෙිනි මේවිදිර සඳහන් කරලා තිනෙනම අට්ටකතාව කියල ැනෙ මොකක්ද්දක කාගෙද කියලා. සීහල අට්ට කතා සුද්දහා, මහින්දේන මතීමතා සංගීතිත්්‍යය මාරුලං සම්මා සම්බුද්ධ දේසිතා සිංහල අට්ටකතා විතාම පිරිසුදුයි මහින්දේන මතී මතා මහා ප්‍රාඥන් වහන්සේ විසින් කරන ලදී. සංගායනා තුනටව සංගායනා කරලා තියෙනවා සංගීතිත්තිත්්‍ය මාරුල්ලං සම්මා සම්බුද්ධ දේතාන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙදදී. මෙ මේක තමයි අට්ටකතාව කියල කියන්නේ. තුර මේ කාරණාව ගැන සඳහන් කරද්දි තියෙනවා සංගායන තුනටම සංගායනා කරලා තියනෙ භාගිතුන් වහන්සගේ දේශනාව. නමුත් බිච්චර පැහැදිලිව මේ කාරණාව විස්තර කරලා තියෙද්දී. අපි ගොඩාක් දෙන අට්ටකතාව කියන කොටස ප්‍රතික්ෂේප කරම නමු. කණගාටීතින් ඒ ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකය හැටියටවත් නමේ යමක් පරික්ෂා කරලා ඒ පිරිබඳ අදහස් ප්‍රකාශ කරන්නේ පිතුන යම් කිසි කෙනෙක් මේ ධර්මී හෝවේවා ත්‍රිපිටිකේ අට්ටකතාව හෝවේවා යම් කිසි කොටසක යම් අඩුපාඩුවත් තියෙනමනං පිනතුරී අඩුපාඩුව කනින් අහල වැඩක් නෑතේරුම් කරගෙන එනිසා යම් අඩුපාඩුවක් යම් තැනක තියෙනවනං හොඳමදේ තමයි. ඉස්සර වෙලාම ඒ පිළිබඳව හොඳ අධ්‍යනයක් කරන එක. අදකාලේ අට්ටකතා වැරදීත්‍ර පිටකේ වැරදීමීමේ කොටස් වැරදී කියලා එහෙම කියනවා තොරි ඒ කියන ඇත්තන්ට පිහතුන සමහරලාට අවබෝධිනැතුවත් ඇති. නමුත් කොහොමන්නත් අහාගෙන ඉන්න ශ්‍රාවකයෝ ඒ පිළිබඳ විිම්මසන්න හොයන්න බලන්නැතුව. එක හෙම් පිටිම භාරගෙන නස්වභාවයක් තමයි තියෙන්නේ. තින් නිසා මේ කාරණාව අතිශයම වැදගත් කොට සදදැන් බුදුරජාන් වහන්සේ අ ආලාරකාලාම උද්ධකරාම පුත්ත ලඟට ගියපු වෙලාවේ මහබෝසතානන් වහන්සේ ඒ ආගම්බලති විජ සියල් ඉගෙන ගෙන තියෙනවා. යාගම්බලතිබිජ සියල් ඉගෙන ගෙන තියෙනවා. ත්‍රාලාරකාලාම ළඟට ගියම් පස්සේදී ආලාරකාලාම ළඟ යම් ප්‍රමාණයක් මේක ඉගෙන ගත්තා. නමුත් හත්තනි ්‍යානයේ ළඟට යනකම් විිතරයි. ආලාර කාලාම ළඟ තිබුණේ ඉගෙන ගන්න. තින් මහබෝසතාණන් වහන්සේ ඒ ආලාර කාලාම ළඟ හිඳගෙන්න ධර්මවිනිය වැඩි කල්ලක් යන්න කලීන් ඒ ආගමී ධර්මවිනිය වැඩි කලක් යන්න ගනින් මනාකුට ඉගෙනගෙන සියල් ලෝම ඉදිරියේ සිංහනාදයක් කරනවා. භාගතුන් වහන්සේ තත්ම කාරණාව ප්‍රකාශ කරනවා දුරදැන් ආලාරක්කාලාමළඟට ගිහිල්ලා බුදුරජාන් වහන්සේ දැන් කලින් අහපොදේවල් වලින් තීරණය කරේ නෑ මේ දහම වැරදි කියලා බෝසතන් වහන්සේමකොද කළි ඒ ආගමික ධරමකොටස් සියල්ලිගෙන ගත්තා ගැ වඩලා උොදර දියුණු වෙලා ඊට පස්සෙ තමයි අදහස ප්‍රකාශ කරල තියෙන. මේක වැඩක් නෑ සසරදුක නිවාලන්න ප්‍රයෝජනවත් නෑ මොකද ඇත්තරම බ්‍රහ්මලෝකට ගියාමතින් ඒ බ්‍රහ්ම ෝකයේ සතුටු වෙන්න පුළුවන්. නමුත් පිංනතුන හිතන්ඩ ආහාර ගණ්ඩ තරංවත් පිනතුන හිතන කාරණාව සඳහනක් වෙන්න න. තින් එනිසා පිංවතුනනි. මේ කාරණාවිදි තේරුම් කරගන්්ඩ මහබෝසතානන් වහන්සේ අධ්‍යනයකින් පස්සෙ තමයි තීරණකට ඇවිල තියෙන්නේ. තොට ඒ අනුව යන ්‍රාවක පිරිසක්කැටියට අපි අඩුම තරමි කවුරු හරි කියනවනම් මේ සූත්‍රය වැරදී මෙ මේ නිකාය වැරදිී මේ කොටස වැරදිී. පින්හදු හපු ගමන් අදහසකට එන්නේ නැතුව අපි පිවතු මේී පිළිබඳව අධ්‍යනයක් කරන්න අද්‍යිනී කරල ඉවරවෙලා අදහස ප්‍රකාශ කරන්න එක තමයි වඩාත් වටින කාරණාව උචිත කාරණාව දැම අට්ටකතාව කියල කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ මනු සාසනාව බදුරජාන් වහන්සේගේ මනුසාසනාව ති අට්ටකතාව ගැන කියන නං උදාහරණෙක් හැටියට දෙ අපි ගත්තතින් මොකාරේ සූත්‍රකාරණාවක් තියෙනවා. ඒ සූත්‍රකාරණාව විස්තරාත්මක දේශනාව තම අට්ටකතාවේ තියන්නේ එක අට්ටකතාව විස්තරාත්මකවය පැහැදිලි කරලා තියෙනවා ස්තර කරලා තියෙන්නේ වැඩිපුර අට්ටකතාව ඉතුර අට්ටකතාව කියන එක ඉතාම වැදගත් පිහතුන සූත්‍රයේ කාරණාව තේරුම් කරගන්න. එක අට්ටකතාව භාවිතා කරන කෙනෙකොට තමයි මේක කොච්චර උපකාරයක් සලසනවද මේ ධර්මකාරණාව තේරුම් කරගඩ කියන කාරණාව වැටහෙන්යන්ගේ නිසා භාග්‍යතුන් වහන්සේගේ මනුසාාසනාව වෙන කාගෙවත් එකක් නෙවෙ ප බුද්ගෝෂ හාමුදුරමකද මේ ලංකාවටවිල්ල කළේ. ඒකාලෙ පිංහතුන මීදු මහරහතන් වහන්සේ ධර්මදේශනා කරද්දී මීදුු භාරාතන් වහන්සේ තෝරාගෙන තිබෙන භාෂාව තමයි සිංහල භාෂාව බො සිංහල රටේ සිංහලෙන් තමයි ඉන්න පිරිසට මිදුු මහරහතන් වහසේ ධර්මදේශනාව කරල තියෙන්නේ. ඇති ඒනි සා සිංහලෙන් තමයි මේ අට්ටකතාව කොටස ග්‍රන්ථාරෝඩ කරදි ග්‍රන්තාාරෝඩ වෙලා තියෙන සිංහලෙන් තම ග්‍රන්ථරුඩ කළ තියෙන්නේ. එට එන්නේ කාලෙදී ලෝකයේ එක්තර අරබුධයක්කාාව විශේෂීම ඉන්දියාවේ පවා මේ පාලි අට්ටකතාව නැති බව පාලි අට්ටකතාව කොහිවත් නෑ. නවතුන්ට දෙනගන්න ලැබෙනවා ලංකාව විතරයි පාලිට්ටකතාව තියෙන්නේ අට්ටකතාව තියෙන්නේ ලංකාව විතරයි එකත් සිංහලී ත්‍රරන්දියයා වැටේ එක භාවිතා කරන්න බැහ. ය ඔන්නඔඒ කාලෙදී මහරහතන් වහන්සේලා දෙව්ුලොවට ගිහිල්ලා බුද්ධගෝෂ කියන බ්‍රහ්මියට ආරාධනාවක් කරනවා මනුෂෂලෝකෙට එන්න කියලා. ති බුද්ධගෝෂ බ්‍රහ්මයා මනුෂ්‍යලෝකෙටාව ඇැවිල්ලා ඩැ සාමාන්‍යෙන් දෙයක් තියෙන කාරණාවක් තමයි කොච්චර ධර්මී ඉගෙනගෙන හිටියක් ඒ ධර්මය නැවත මනුෂ්‍යයක් හැටිරි ඉපදින කොට කටපාඩන් වෙලා උපදින්නේන්නේ කවුරු හරි ගුරුවරය කෙනගෙන ධර්මය දන්න කෙනෙක්කින් දෙකෙන ඒ කෙනාට ධර්මය උගන් ව්ඩ ඕන ක කොච්චර ප්‍රඥාවන්තය වනත් එක තමන්ට විසඳගන්න බෑඒ කාරණාවක් එතකොට පිංහතුනි බුද්ධගෝෂ බ්‍රක්්මයා මනුෂ්‍යලෝක ඉපදෙනවා ඉපදන්නේ බෝධිරුක්ක කියන සමීපයහි ගෝස කියන ගමිහි ගෝස කියන ගමී කේසස්ස කියන බ්‍රාක්්මණයට දාව කේසියා කියන බ්‍රාක්්මණියක කුසේ. තමයි මේ බුද්ධගෝෂ හාමුදුරෝ මනුස්සුලෝකය උපදින්නේ. තිය අවුරුදු හතක් වෙනකොට ත්‍රවේදයේම පරතෙර ටිගෙනගෙන අවසං කළා. බුද්ගෝෂ කුමාරයා. තින්දැන් බොහම දක්ෂයි වාදවලට ඕනෑම කෙනෙකගොවාද කරන්න පුළුවන් ප්‍රඥාවක් බුද්ධගෝෂ බ්‍රාක්්මණයට තියෙනවා. දැඟති තරුණවයේ ඉන්න ලාබාලවියේ ඉන්න මේ බුද්ධගෝෂ කුමාරය හැම තැනකම ගිහිල බොහෝ පිරිස එක වාදවාද කරනවතින් හැම දාම පරදිනකම තමයි වෙන්නේ. එකැනේ හැමදාම බුද්ධගෝෂ බ්‍රාක්්මණයා ජයග්‍රහණ කරන දිනිනවා අනිතයි පරදිනවා අනි සියල්ලෝම් පරද වනවා. චරටම වාදදන්නවා නමුත් එක දවසක් රේවත මහරහතන් වහන්සේ සමඟවාද කරනවා. එහෙමවාද කරන්න ගියාම කුමාරයක් පරාධ වුණ. දෙෙවිල්ලයි කුමාරය අහනවා ස්මීනී මේ මොනවාදද මොනමන්ත්‍රද කියලාහනවා. රේවත මහරහතන් වහන්සේ කියනවා මේව බුද්ධ මන්තර. තේවිලා විදී රේවත මහරහතන් වහන්සේකින් ආයාශනාවක් කරලා. ේත මහරහතන් අහන්සිේ ආරාධනාවක් කරනවා තමන්ට ඒ වාද උගන්වන්න කියලා බුද්දු ගෝෂ කුමාරයා තේවිලාවිද බුද්ධගෝෂ රේවත කුමාරයා පැවිදි කරවනවා. ගොද පැවිදි කළොත් විතරයි නෙක උගන්වන්න පුළුවන් කියන එක මතක් කරපු නිසා කුමාරය පැවිදි වෙනවා. රේවත මහරහතන් වහන්සේගින් ධර්මීගෙන ගන්නවා කෝමදිගෙන ගන්නේ. දවසකට පද හැටදාහ ගානී දවසකට පද හැටදාහගානී මාසයක් ඉගෙනගෙන තියෙනවා මුළු තුම් පිටකේම කටපාඩන් කරලා තියෙනවා මුළු තුම් පිටකේම දවසකට පද හැටදාහ ගානේ මාසයක් මේ කටපාඩන් කරලා තියෙනවා තින් දවසක් මේ බුද්ධගෝෂ පොඩි හාමුදුරුවන්ට මෙෙන මෙහම වැරදි සිතක් පහල වෙනවා මටතිය රේවත මහතරුන් වහන් සිරි දයනෙ දැනුමයි අතර. වැඩිපුරම දැනුමතියනෙ කාගෙද කියලා මේ බලන්ඩඕන කියලා බුද්ගෝෂ හාමුදුරුවන්ට සිතිවිල්ල කොපදිනවා. රේවත හාමුදුරුවන්ට තමන්ටද වැඩිපුරම දැනුමතියනෙ කියල පරීක්ෂා කරල බලන්න. ඇති ගේවිලාව රේවත මහරහතන් වහන්සේ අභිකඥාවකින් මේ බුද්ධ ගෝෂ හාමුදරුවෝ. හිතපු සිතුවිල්ල ගැෙන දෙැන ගන්නඩ ලැබුණ. ඒවිලාවිදි රේවත මහරහතන් වහන්සේ බුද්දුගෝ ශහාමුදුරුවන්ට මේ කාරණා මතක් කරනවා. එතුර ඒවෙලා විදී රේවත මහරහතන් වහන්සේගින් සමාවිල්ලනවා. රේවත මහරහතන් වහන්සේලා කියනවා හොඳ එමං ගෝ ආශ්මුතුට සමාව දෙන්න හැබැයි ඒකට දඩුවමක් විදින්න ඕන. කද දඩුවම ඉන්දියාව අට්ටකථාවනේ ලංකා විතරයි දැනට සිංහල අට්ටකතාව තියෙන්නේ. ඔබ ගිහිල්ල ලංකාවට ලංකාවි සිංහල අට්ටකතාව පාලියට නගාගෙන අරගෙන ඉන්න කියලකිව්වා. තින් එවිලාවිදී බුදුගෝෂ හාමුදුරු කැමති වුණා. දැඔන්න අතරින් තමයි බුද්ගෝෂ හාමුදුරුව ලංකාවට එන්නේ. මොකට දෙන්නේ මෙ සිංහ ලට්ට කතාව පාලියට පරිහරණය කරන්න. පාලියට පරිවර්තනය කරන්න. ති එදා බුද්ධගෝෂ හාමුදුරු ලංකාවට එනකොට හරි අපපූරු සිදුවීමක් වුණා. ඒ තමයි ඉන්දියාවෙන් වැඩම කරපු බුද්ධදත්ත කියලා හාමුදුරුවු නම. මහමුොහුද අතර මඟදී බුද්ගෝෂ හාමුදුරට මොුණ ගැවුණ. බදත්තා හාමුදුරු ලංකාවට ඇවිල්ල තියෙත් මේ බුද්ගෝෂ හාමුදුරු කරන්නේනෙ වැඩේ කරන්න. ඒට තම ඇවිල්ල තියෙන්නේ. ඉටං එවිලා විදී බුද්ධදත්ත හාමුදුරුවෝ බුදුගෝෂ හාමුදුරුවන්ට කියනවා ආශ්මුතුනි මමත් තාවේ ඔන්න ඔ කොටස කරන්න. ඉතිලා බුද්දත්තා හාමුදුරු කියනවා මට ඒක කරන්න ඉඩක් ලැබුන්නේ මොකද. පර්ේෂණ ග්‍රන්ථයක් ලෙසමම ජනාලංකාරයකන ග්‍රන්තිය ලිවොම මහාවිහාරය භික්‍ෂූන් වහන්සේලා ඒ ග්‍රන්ති අඩුපාඩුකං තිවිචි නිසා හෙලාටුවාව පරිවර්තනය කරන අවස්ථාවක් දුන්නේ නෑ කියලා පදහන් කරනවා. ති බුදුදත්තහාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේවත් ගිහිල උත්සාහරලා බලන්න මේක කරන්න පුළුවන්ද කියලා. තුරදෙෙන් බුද්ධදත්තහාමුදුරුවෝ. ලංකාවට කලින් වැඩම කල තියනෙ සිංහල අට්ටකතාව පාලයට පරිවර්තනය කරන්න. නමුත්මිදැන් බුද්ධ දත්තාහාමුදුරුවෝ ඊට කලින් තමයි ලංකාවට ඔන්න කොටසහිටු කරන්න ඇවිල්ල තියෙන. තිමේ මහාවිහාරිය භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේට පරේෂණ ග්‍රන්ථයක් ලියන්න කියනවා. දැන් අපේ බුදුගෝෂ හාමුදුරන්ට තිහම කිව්වා. බුදු ගෝෂ හාමුදුරුව කරපු පර්ේෂණ ග්‍රන්තය තම විසුද්ධ මාගිය. වගේම තම බුද්දත්ත හාමුදුරුවෝ කරපු පරේෂණ ග්‍රන්තිය තමයි ජිනාලංකාරය කියෙන පොත. නමුත් මේ මහාවිහාරය භික්ෂුණන් වහන්සේ ඉගිති අඩු පාඩුම් පෙන්නල දුන්නා. ඉතින් එනිසා බුද්ධත්ත හා මුදුරන්ට ඒට අවස්ථාවක් ලැබුණි නෑ. නමු බුද්ධගෝෂ හාමුදුරුවෝ මේ සිංහල අට්ටකතාව පාලියයට පරිවර්තනය කරපු එකේ වැදගත්ම කොටස තමයි. මහාවිහාරිය භිචුන් වහන්සේලාගේ මේ අධ්‍යනය පරීක්ෂණය උන්වහන්සේලා ඒ වෙලා වෙපින් උතුන සැබෑවටම ධර්මබීණ ආරක්ෂා කරන්නේ කැපෝුණේ ඒකටමතමයි කැපවනි. ඉති එනිසා මේකට හානියක් වෙන කිසිීම දෙයක් උන්වහන්සල කරන්නේන බුද්ධදත් අ හාමුදුරුවොත් එන්නේ සිංහල අට්ට කතාවපාලයට පරිවර්තනය කරන්න බුද්ධ ගෝෂ හාමුදුරුවොත් එෙ ඒ එකට බුදත්ත හාමුදුරන්ට අවස්ථාව ලැබුණන වහන්සගේ පරයේෂණ ග්‍රන්තිය ආසමත් නිසා බුදුගෝෂ හාමුදුරු ලංකාවටාවම බුද්ගෝෂ හාමුදුරුන්ටත් ඔය වගේම නීතියක් පෙනෙවා එ තමයි පරේෂණ ග්‍රන්තියක් කරන්න ඕනු කෙනක බුද්ගෝෂ හාමුදුර කරපු පේෂණ ගන්ත විසුද්ධි මාර්ගය තිම විශුද්ධිමාර්ගය පොත පිළිබඳව අක්තිශ්‍යීම පැහැදීමක් ඇතිකරගත්තා අන්නේ ඒ නිසා තමයි බුද්ධ ගෝෂා මුදුරුවන්ට සිංහල අට්ටකතාව පාලයට පරිවර්තනය කර අවස්ථාවක් ලබලදුන්නේ. එක පිහතුරි බොහෝම විශේෂ කාරණාව. එකැන්නේ මහාවිහාරය භික්ෂූුන් වහන්සේලා ආවට ගියාට මේ ධර්මෙහි වෙනස්කම් කරන්ඩ ගිහි පැවිදි පිරිසට ඩක් දීලනෑ. එක එතැන තින වට්ටිනම කොටස හිතුම නාපිට ධර්මයට විනියට හානියක් වෙන විදියට එහෙම කරන අවස්ථාවක් ලබා දීලනේ. ජීවිතය වගේ මේ ධර්මය රැකගෙන තියෙනවා. නමුත් බුද්ගෝ ෂ හාමුදුරෝගි හිල්ලා උන්වහන්සේ මේ භික්‍ෂුන් වහන්සේ ඇත්ක කතා කරනවා මේ කාරණාව සම්බද්ධී. තීඩපස් තමයි මේ පරිවර්තනය මේ විදිරරි සිද්ධ වෙන්නේ. ඉඩ උන්වහන්සේ මේ පරිවර්තනය කරද්ද වෙනසක් කරලා තිබිල තියෙනවා ඒ තමයිඋනන්සේ පරිවර්තනය කරද්දි සමහාර තැන්වල ලංකාවාදී රටවල්ලල සිදුවෙච්ච කතා එකතු කරලා තියෙනවා. එක බොහෝම විශේෂකාරණාව. ඒ කොටස් ඒ විදිට වෙන් කිරීම. ඒ නිසා ධරමකාරණාව තේරුම් කරගන්න අතිශීම පාසු බවත් තියෙනවා. බද භාගත වහන්සේ එකට අනුසාසනා කරලා තියන වය තැන් විශේෂයම කියල තියන්නේ විත්තාරේන පරේසන් දේශයන්ති අන්‍යන්ට විස්තර කරලා දේශනා කරන්න කියලා. අන්නේ කොටස අනුකූලව බුදදුගෝෂ හාමුදුරුව පරිවර්තනය කරද්දී වහන්සේ ඒ අදහස් දක්වමින්ම ඒ ඒ කොටස් ඒ විතර විස්තර කරලා තියෙනවා අපගේ ප්‍රයෝජනය පිණිස. ට කතාවේහිම තැන් තියෙනවා. උන්වහන්සේ අදාහසකතු කරල තියෙනවා. විවිධි විධාරෙන් වහස ලැගෑ අදහස එකතු කළ තියෙනවා. තිය අනුග්‍රහැක් ලැබිල තියෙනවා. ඉතින් පිංවතුනී දැන් මේ කොටසම හිතල බලන්න බුද්ධගෝෂ හාමුදුරුවන්ගේ ශාසනෙක් ව ෑයම කොයි වගේද කියලා. අපට හිතාගන්නවැත් බැරිවිදියට තමයි. උන්වහන්සේලා, මේ සම්බුදධ ශාසනය වෙනුවෙන් ඒ කැපකිරීමම් කරල තියෙන්නේ එක පින්හතුනි බොහොම විශේෂ කාරණාව හැබ ඒකෙන් ධරමයට කිසි හානියක් කරලනෑ ධර්මයට කිසි වෙනසක් කරලත්නේ ධර්ම ගෞරුවේ කියන එක අපට හිතාගන්නවත් බැරි විදිර තිබල තියෙන්නේ බියක් තිබිල තියෙනවාඒ ධරමයට ති පිහතුලි මිනිමේ කාරණාව අතිශේම විශේෂ කාරණාව බොහෝම වටින කොටසක් මේ කොටස බුදදුගෝ ශාමුදුරුවෝ ධර්මය පින්හතුනි වෙනසක් කරල නෑ උන්හන්සේ එක පාලයට පරිවර්තනය කරන දවස්වල බොහෝම හරහතන් වහන්සල වැඩ ඉඳල තියෙනවා ඉතින් එනිසා මේ කාරණාව ගැන අපි පින්හතුනි නුවනින් හිතන්නට ඕන කාරණාව බදගෂ හාමුදුරු ලංකාවේ විශේෂයම භාගතන් වහන්සේගේ සම්බුදධ ශාසනයට අක්තිශ්‍යයිම්ම වැදගත් සාසනක මිහවරක් ඉටු කරපවාාර වහන්සේ නමා. උත්තුමන් වහන්සේ නමා. මොද උන්වහන්සේ නොහිටින්න මේ වගේ වෙනසක් ඇතිවෙන්නේ නෑමේ ධර්මී තුළ. එක බොහෝම වටින කාරණාව. මිනිම මේ කොටස්ටිකමං අපේ පංවතුට විශේෂයම මතක් කළේ වෙන අමක් නිසා නෙමේ මේ අට්ටකතාව සම්බන්ධෙන් තියෙන වැරදි මති මතාන්තර අපි පිවතුට දුරු කරගණඩඔ නිසා. එනිසා තමයි මම ඒකොට සපේ පින් ොතුට මේ විස්තර කළින්. තියනිසා අභි පින්වතුන් ඒව ගැන සැකසංකතියා ගන්න එපා. මේ කොටස් වැරදි මේ කොටස් නි වැරදි. එම බෙදා ගණ්ඩ පමමුගද එහෙම බෙදන්්ඩ පුළුවන් ඥානයක් ඔබ මටකාටවත් නෑත්තටම. එහෙම කාටවත්ඒ අවබෝධ කරගන්න පුළුවන් එකක් නෙවෙී. තිෙ සම අටකතාවවත්්‍යතිශ්‍යයම පිරිසුදදි තෝට ම පැහැදිලිරගෙනවි බුද් ගෝෂ හාමුදුරුවෝ බ්‍රාක්්මන දහම ආගම කිපදුණේ රේවත හාමුදුරුවෝ ගිහිල්ල මහන කරනවාවා ධර්මය කියල දෙනවා. ඉලකට දැන් බුදුගෝෂ හාමුරුව ලංකාවට එඉන්නර රේවත හාමුදුරුවත් එක ඇතිකරගත් වූ අරබුදේ නිසාය. එකට සමාවගන්න තමයි යෙන්නේ. තිංහිමෙන් අතරතුර තමයි බුදුදත්ත හාමුදුරුව වන ගෙල්ලා අර කාරණාව සහිපත් කරන්නේ. දගෝෂහා මුදුර ඇවිල්ලා ති බොහොම කෙට්ි කාලයකෙන් ධරම මිනි ඇතිකෙන ගත්තා බොහොම කෙට්ි කාලයකි ඉට පස්ස තමයි ලංකාවටාවේ අරකාරය වහරිහිටු කරන්න. තය අට්ටකතාවි පහතුයි කිසි තැනකිම දෝෂණය අනිත්තක බුද්දු ගෝෂ හාමුදුරුවන්ට ඒක හිතු මනාපට කරන්න බෑ ම කලින් තක් කලා වගේ කෝටි සය ගනනින් මහරහතන් අහසල වැඩඉද තිෙනනවා. කෝට සීගනී. බෝ මහරත අහස වැඩ ඉදල තින බුදු හාමුදුරගි ල පවා බලන්ඩ සම්බුධ ශාසනටි විරුද්ධව යම් කිසි දෙයක් එමන ත මේ භාගත වහන්සකි ධර්මියයට විරුද්ධව යම්කිසි දෙයක් මතුව නාම් ඇති. ඒක බේරගන්න කොච්චර ඉදිරිපත්වෙන මත. තිමි මහරහතන් වහන්සේලා පින් තුන. මහරතන් වහන්සේලා ඒ විදියට මේ සාාසනයට විරුද්ධව යමක්කාවත් උන්වහසේලා නිහඩ වෙලා ඉන්නව කියල කවුරුවත් හිතන්නපා. භාගිතුන් වහන්සේ ධර්මයට හානයක් වෙනකට උන්හන්සේලා ඉවසගෙන ඉන්නව කිය කවරුවත් හිතන්නපා. ගොද රැකගන්නව කියන එක හැමකිෙනආගේම කාරය භාරයක් නිසා උහන්සේ වෙනුව පිළියම් කරලා තියෙනවා. ඒව ්‍යවස්ථාත් අප ධර්ම ඕන තරන් තියෙනවා. බම්මි පැලිරේ බුද්ධ ගෝෂ මුදුරුවන්ගේ මේ කාරය බහරය පිළිබඳව පැහැදිලි කරන්න. තකට විශේෂම යංගුත්ත නිකයි පලබනි පොතය අට්ටකතාවේ දක්පනවා මේ විදිර බුද්ගෝෂ හාමුදුරුව සෑම ධර්ම ග්‍රන්ථයකම මෙනි මෙිහිම පැදිලි කිරීමක් කරලා තියෙනවා. භාගතු වහන්සේ අනුබුද්ධයන් වහන්සේ මේ වරණනා කරන ලද සද්ධහව ගෙන දෙන්නාව විශේෂයම නිකායක් ෙස දදිගනිිකායි හඳුල තිබෙනවා දැන් දිගනිිකයි විස්තර කර දිහම දිගි නිකායක මුළු කොටසේ දක්වල තියනොමික. හැම පොතකම් වගේ මෙ කොටස තියෙනවා. දීගනිකාය අර්ථ ප්‍රකාශනය කිරීම පිණිස මුල්ලපටන් පන්සීයක් වූ මහරහතන් වහන්සේලා සංගායනා කලා අට්ට කතාව. යනුව දෙවෙනි තුන්වෙනි සංගායනාවලත් සංගායනා කලා. සීහල දීපියයට ගෙනාවේ ිහිදුු හරහතන් වහන්සේ විසින්මේ ධර්මය. මේ ලක්්දිවේසියන් ජාරතය පිණිස සිංහල භාෂාව භාෂාවෙන් මේ පොත්වල පවා තබල තියෙනවා. ඒ පොත්වලින් මම එය ගෙන සිංහල භාෂාවෙන් ගරගෙන මනරම්මෝ පාලි භාෂාවට මේ පිටක ක්‍රමයට අනුකූලව තන්ටි නයානුච්චවිකං පිටක ක්‍රමයට අනුකූලවම වැරදි ්‍රහිතව පරිවර්තනයක් කළා විශේෂ කාරණාවක්ක වැරදි රහිතව පරිවර්ධනය කරා තින් ආගම වෙනස් කරන්නේ නැතුව වගේ තේරවංශයට ප්‍රදීපයක් බඳූ මහතෙරුන් වහන්සේගේ අතිශේම සියුම් විනිශ්ය දරුවන්ගේ අතිශේම සියුම් විනිශ්ෂකරුවන්ගේ බිනිෂකරුවන් සහිතෝ රහතන් වහන්සේලා මහාවිහාරිෙහි වාසය කරනවා ඒවන්නු ඒ විදියට තමයි එක මේ පරිවර්තනය වෙන්නේ. ති ඒ තරමටම ධර්ම ගෞරුවයක් තිබිල තියෙනවා. ඇත්තටම ධර්මය පිළිබඳව හරියට දන්න කෙනෙක් ධරමය ටල්ප මාත්‍රයකින්මත් විරුද්ධත්වයක් ඇති කරගන්නේ. එහෙම දෙයක් ඇතිවෙෙන නෑ. හද මේ ධරමය කියන එක. ජීවිත පරිත්‍යයාගෙන් රැකපවාාරෙන් වහන්සල වැඩින්න අපේ සාසන. ජීවිත පරිත්‍යයාග දෙවිනි ධර්ම සංගයනාව පලවින් ධර්ම සංගයනාව ග අරගෙන බලන්නකු ඒ කාරණාව. තිබම පැහැදිලි කරග නාවිතිමි අට්ට කතාව පිළිබඳව අපි පින්වතුට දැනගතියුතු කොටස. වගේ තමයි තවත් බොහෝම වටිනම කොටසත් තමයි ටීකාව ටීකාව පංවතුන ව ලිව ලංකාපව වැඩ හිටපු උත්තුමෙන්න් වහන්සේලා තු ඒ උත්තමයන් වහන්සේලා ටීකාව ලියනකොට ටීකාවහි උත්තමෙන්න් වහන්සේ ලැකරපු සමහර දෝෂ සමහර වැරදි ඒඒ අය විවේචනය කරගෙන ති ටීකාචාරින් වහසි විවේචනය කරගෙන තියෙනවා. තමන්ගේ ටීකාව කියයාමාඩු පාඩුුවක්නු ති එකක විස්තර කරගෙන තිෙනවා. පිහතුන මිනිම කාරණාවෙදී බොහෝම වටින කොටසක් තමයි මේ ඉස්මතු වෙන්නේ ටීකාචාරන් වහන්සේලා කාට දොස්කව්වත් අට්ටකතා චාරීන් වහන්සේලාට කිසීම දෝෂයක් දක්වලනේ. කිසිම වරද කඩුපාඩුවක්කේම පෙන්දලනෑ එතුට ඒකම හිතන්න ටීකාචාරෙන් වහන්සේලාටත් ්‍රඥාවබි එච්චරට ප්‍රඥාවති බිල පිතුන උණහන්සලහිම විවේචනයක් කරලනෑ. ටීකාචාරන් වහන්සේලා ක්‍රන්තලී අද්දිත් මේ අට්ටකතාවට තාමුසස් ගරු සැලකිලි තිබිල දයනි. ති නිසාම අට්ටත පංවතුන අදකාලේ ගොඩාදනෙක් දොස්කිවවට අට්ටකතාවට ඇතරම් පංවතුන අට්කතාව කියල කියන්නේ. උතුම්මෝ පාගරතුන් වහන්සේගේ මනුසාසනාව තනිසා මේ කාරණාව නොුවනින් අපේ පිංවතුන් දකින්න ධර්මයටකින් කිසිීම හානියක් වෙලා නේ. තවතවත් බැබලිලා විතරයි තියෙනෙ. තවතවත් බොහොම විශේෂ වශයෙන්ම ධර්මය පැත්තට යොමු කර ගැනීම. ති නිසා පින්වතුනි. මේ දේශනා මාලාවම අරමුණක් තිබුණේ අපි මේ දැනට භාවිතා කරන මේ ධර්මය කොයි තරම් පිරිසදුද කියනක පෙන්න්නන්න. නුවින් අපි පින්වතු කල්පනා කරල බලන්ඩ ධර්මය කොහි තැනට කොයි තැනද වෙනස් වෙලා තියෙන්නේ. නිකන් ඒක මොවිින්කිව්වට ප්‍රයෝජනයක් නෑ පතුන තමන්ටේ කාරණාව දැනෙන් ඕන. තේල් සපංවතුනි. පිතුම් මේ ධර්මය භාග්‍යතුන් වහන්සි ගණනු සාසනාව ඒ විදිටම ක්‍රියාත්මක කරනවෑයම් කරන්න. ඒ තුළ පින්හතුනි කිසි වෙලාවක වෙනසක් ඇති කරගන්ඩෙ එපා. ඉතිගේ නිසා පේ පින්ංවතුන් මේ ධර්මය අත්තිශයේම පිරිසුදදු ධර්මයක් සේ කෙලෙහිතලා එක භාවිතා කරන්ඩ. බොද පෞද්ගලික අදහස් කියනක ධර්මයෙ වේ. ධර්මය කියල කියන භාගතුන් වහන්සගේ හිතට නැගිචදේ. තිඟයි කාරණාව, අපට තාම පිරිසුදු මේ ධර්මය තුළදටත් තියෙනවා පවතිනවා. තිගෙ අපේ පින්වතුන් පිල්ි අරගෙන යනු හැසිරෙන්න්න කියන කාරණාව. සිහිපත්කරමි අපි මේ දේශනාමාලාව මෙතිකින් නිමාවට පත්කරනවා. විශේෂයම අපේ පංවතුට මතක් කළ අඇද දවසේ අට්ටකතාව පිළිබඳව. යටටකතාචාරන් වහන්සේලා. විශේෂයම බුද් වෝෂ හාමුදුරුවෝ මෙ අටකතාව පරිවර්තනය කරදි කොයි විද්‍යියකට දෙයකේ සිද්ධෝනය කර කරණාව අපේ පෙන්වතුන්ට අද දවසම මේ මතක් කිරීම කළේ. තිමිනි මේ කාරණාවල් හිතට නගාගෙන. අපේ පංවතුන් මේ ධරමය හරීයට භාවිතා කරලා පරිහරණය කරඩ. එකේ සැක සංකායිත කරගණ්ඩෙපා. මොද භාගතුන් අහන් සිටි විතරයි මහා කරුණාව තිබනේ ටේ මහාකාරුණාව තියෙන ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු සත්්‍රියන්ගේ සියලු සිද්දැකල තියෙන්නේ. තිගින් ස භාගතුනාන්සි ධර්මය දේශනා කරානවා, එවා ගේම තමයි දිිෂ්ඨානත් කරලා තියෙනවා. තිමිනි මේ කාරණාව පේ පෙන් උතුන් හිතට නගාග. ඒ අනුව හැසරෙන කිසිම තැනකදි බියක් ඇතිකරගණ්ඩි පාමි ජීවිතයගෙනව සසරජීවිතයගෙනවා. තිං ඒ කාරණාව නෝනින් අදහලා පෙළිියරගෙන. ය හැරෙන්න කියෙනන කාරණාවසී පත් කරමින් අපි අදට මේ දේශනාව නිමාවට පත් කරනවා. එම අද දවසේ අපි රස්කර අතු සියලුම්ම පින් විිශේෂයම නෙත්නාලිකාවේ සබාපදිතුමන්ට සම්මාන ධිකාරයතුමන්ට කාරයමන් ලෙපින් අත් හැම දිනාටම අපි මේ වෙලාවවෙ පින් අනු මෝදන් කරනවා. තිය හැම දිනාටම මේ පින් අනුමෝදන් වේ යි වගේම මාමේලෝකට බිහිකරපු මියගේ මෑනියන්ටත් මේගේ පියානටත් අපත් ෘදේවොත්තුමන් වහන්සේ ත් මේ පිඟනු මෝදන් වීවා. එවගේ භාගතුන් වහන්සේගේ මේ ගහම්බීර ධර්ම අඩුවක් නැතුව. අපට උගන්වන කල්්‍යයාන මිත්‍ර ගුරුදේවයානන්ටත් මේ පිගනු මෝදන් වේවා. එවගේ මවුන්ටත් ඔබා පැහමදිනාටමත් කෙටිම කාල්ලයකින් පහසුමාකාරේ සුකසාගත ප්‍රතිපදවිින් උතුම් චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින පාරමිතාවක් මවේවායි සාධෝ සාධෝ. සාධෝ කියා ප්‍රාර්ථනා කරකමු. ආකාසටටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පුഞ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුදධ දේශනං චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකං.